මධ්‍යම අධිවේගී මාර්ගයේ මුල කොටස ඉදි නොකර සහ අග කොටස ඉදි නොකර මැද කොටසක් ඉදි කරන බවට අප ඊයේ දවසේදී තොරතුරු වාර්තා කළා. මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම සම්බන්ධයෙන් තවත් තොරතුරු සහිතව චාමික රොෂාන් සූදානම් ඉන්නවා ඔබ හමුවන්න. චාමික මධ්‍යමතිවේගී මාර්ගයේ අලුත්ම තත්ත්වය ඊයේ කිව්වා. මේකට මේ දාන්න පුළුවන් හොඳම නම දෙලොවක් අතරද කියලා හිතනවා. මොකද එලවටත් මෙලවටත් නැති මාර්ග කොටසක් හැටියට අපිට බිහි වෙලා තියෙන කියලා. දැන් අපි මේක අනාවරණය කරාට පස්සේ නැත්නම් ආපහු මතක් කරාට පස්සේ අද කඩිමුඩියේම මාර්ග සංවර්ධන අධිකාරිය මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා මෙන්න මේ කාරණා ටික පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරා. එක්සිම් බැංකුවේ මුදල් ණය මුදල් මත තමයි පළවෙනි අධ්‍යයනය කරන්නේ. මේ ඩොලර් බිලියනයකට ලං වෙලා 968ක් වගේ මට මතක විදිහට. ඉතින් මේ තාක්කල් එහෙම ණයක් අරන් නැහැ. ලෝන් ඇග්‍රීමෙන්ට් එක සංකරේ මේ අවුරුද්දේ මුල. අපේ කොන්ට්‍රැක්ට් සමාගමත් එක්ක තියෙන ඇග්‍රීමෙන්ට් එකේ එක කොටසක් තියෙනවා. ඒ එක්සිම් බැංකුවේ මුදල් එනකන් ඒ සමාගමේ වියදමින් කරගෙන යනවා. ඉතින් සමාගම වියදමින් දැනට 7% විතර වැඩ කරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් හරියටම වැඩ පටන් ගන්න වෙන්නේ ලෝන් එක ආවට පස්සේ. මං හිතන්නේ තව සති දෙකක් තුනක් ඇතුළත හම්බෙන විදිහට තමයි තියෙන්නේ. මොකද අපි ඇඩ්වාන්ස් එකක් ගෙවන්න ඕනේ 15% ඩොලර් බිලියන් එකකින් 15% කියලා කියන්නේ රුපියල් බිලියන 180කින් 15% රුපියල් බිලියන 27ක්. ඒ කියන්නේ කෝටි 2700ක් රුපියල් වලින්. දැන් ඒ 15ෙන් අපි හිතමු මේ 15නුත් 10ක කමිෂන් එකක් ගියයි කියලා කලහට. එතකොට ඒකත් එනවා කෝටි 270ක් නැත්නම් බිලියන 2.7ක්. විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඊයේ මේ ඔය කොමිස් එකක් එහෙම එකක් තියනවා නම් යන්න පුළුවන් කාටද තාත්තල දුවලා කාට මේවා යයිද කියන එක ගැන ඊයේ පැහැදිලි කිරීමක් කරා. මතක තියාගන්න මේ තාම මේ කිලෝමීටර් ගානේ අඩුම ගානේ පොඩ්ඩක්වත් හදාගන්න බැරුව දඟරන තෙපරබාන මේ මධ්‍යම අධිවේගී මාර්ගයට 2015 රනිල් වික්‍රමසිංහ අගමාත්‍යවරයා ගිහිල්ලා මුල් ගල තියනවා කොස්සින්නේදී. ඊළඟට 2017 ජන හමුවකදී කිරියල් අමාත්‍යවරයා කියනවා මේ චීනයට බාර දීලා දෙන චීන සමාගමට දැන් මේ හැදෙමින් යනවා කියලා. හැබැයි තාමත් තත්ත්වය මේ ආකාරයෙන් මේ ණය ගිවිසුම අත්සන් කරන්නේ මේ ඊයේ පෙරේදා කියලා තමයි RDA එක දැන් කියන්නේ. දැන් මේ කරුණු මෙහෙම අනාවරණය කරනකොට දැන් ඇත්ත කතාව කියන්නේ 2017 ජනමාධ්‍ය අමතපු ඇමතිතුමාද එහෙම නැත්නම් මාර්ග සංවර්ධන අධිකාරියද මේ 15 කතාවත් එක්ක බැලුවම තව තව ප්‍රශ්න රැසක් මතුවෙනවා. හැබැයි අපි කල්පනා කරලා බැලුවොතින් තවත් මොනවද මේ ගැන කියන්න තියෙන කියලා මාර්ග සංවර්ධන අධිකාරියට මෙන්න මේ අපූර්ව උත්තර ටිකත් ඔවුන් දුන්නා. අර මාස දෙක ඔක්තෝබර් වල මාස දෙක පරක්කු වෙච්ච එකයි. ඊට පස්සේ එක්ස්ප්ලෝසිව්ස් වල ප්‍රශ්නයක් ආවා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. ඒ දෙකෙන් අපිට මාස 5ක පමාවක් තියෙනවා. නැත්තම් අපිට ඒක ඇත්තටම ඉවර වෙන්න තිබුණේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ. ලබන අවුරුද්දේ මාර්තු මාසේ ඒක අපිට ඕපන් කරන්න පුළුවන්. එතකොට ඒකම අපි ප්ලෑන් කරා පොතුහැර සිට ගලගෙදරට. ඒක ඇත්තටම ජපනීස් මිට්සුයි බැංක එකෙන් තමයි සල්ලි දෙන්න හැදුවේ. නමුත් ඒකේ නොයෙකුත් ගැටලු පැන නැගුණා. දැනටත් අපි නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරනවා ඒගොල්ලන්ට විසඳලා දෙන්න කියලා බාර දීලා තියෙනවා. ඒ කඳු සිකර මේ හිල් කරගෙන තමයි යන්න ඕනේ. එතකොට අපේ ආයෝජනයට රිටර්න් එකක් ගන්න අමාරුයි. අපි කරන්නේ ගලගෙදර ඉඳලා දැනට මාර්ග 8ක් අඳුනගෙන තිනවා මහනුවර තදබදයට කොහොමද පිළිතුර වෙන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ගල ගෙදරට ගිහිල්ලා දියුණුවෙන් වෙන සමහර සමාජ ප්‍රශ්න තියෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ හැදුනට පස්සේ කළුතර බෝධි ආදායම බොහොම ශීඝ්‍රයෙන් පහළ බැහැලා තියෙනවා. ඒවා තමයි දැන් ඒවා අපි හිතලා මීට පස්සේ අපි හදන අධිවේගී මාර්ගවල මේ තියෙන විවේක ස්ථානවල අපේ දේශීය වෙළඳ කළු දොදොල් වලට මී කිරි වලට වෙනම තැනක් හදනවා අපි. එතකොට අපි ක්‍රමයාවලියක් හදනවා. අපි පස්සයාලේ ඉඳලා මීරිගම දක්වා තියෙන කිලෝමීටර් 12 වැඩි දියුණු කරනවා. දැන් කාට හරි කැන්ඩි නුවර යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් සහ දඹුල්ලට යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් පස්සයාලට ඇවිල්ලා පස්සයාලේ මීරිගමට ඇවිල්ලා අපේ අධිවේගී මාර්ගය පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි එක හදනකම්. කඳු ශිකර විදගෙන යන කතාව. හැබැයි ඒක විද්ද නැති වුණාට මේ රටේ ජනතාව දන්නවා මේ වගේ ජනතාවට පල ප්‍රයෝජනක් නැති ව්‍යාපෘති හඳුන්වා දීලා භාණ්ඩාගාරවලට විද්දනම් විද්ද කවුද කියලා. ඒ වගේ මහ බැංකුවට විද්ද කවුද කියලාත් දන්නවා. දැන් මේ කරුණු කාරණා සලකා බලනකොට පේන්නේ එක දෙයයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ හරහා නුවර යනවා කියලා කියන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියනට අලුත්ම ප්‍රස්ථාපිරුල. අලුතෙන් දාගන්න පුළුවන් ඕනනම් RDA එක මධ්‍යම අධිවේගී මාර්ගයේ නුවර ගියා වගේ කියලා.